සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ ඇත්තටම ජම්බුද්වීපය කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මුලින්ම කියන්න ඕනි මේ ගැන කතා කරන්න කලින් අද අපි මේ ජම්බුද්වීපය ගැන කතා කරන්නේ බොහෝ දැනුම් පද්ධතිවල තියෙන සමහර කරුණුත් එක්ක කියලා. ඒ නිසා හොඳ සීබුද්ධියෙන් මේ සුවිශේෂී වීඩියෝව නරඹන්න අමතක කරන්න එපා. ජම්බුද්වීපය කියන වචනය අහපු ගමන්ම බොහෝ දෙනාට ඉන්දියානු අර්ධද්වීපයේ මැවී පෙනීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ පිළිබඳව නොයෙකුත් හිරු වචන තියෙනවා. ඉන් සමහරක් වෙත අපේ අවධානය යොමු කිරීම වටිනවා කියලා අපි හිතනවා. ඒ අනුව මාර්දේ පුරාණ ග්‍රන්ථ අනුව පැරණි බෞද්ධ ග්‍රන්ථ අනුව සුවිශාල ජම්බු උක්ෂයක් හේතුවෙන් මෙයට මෙම නාමය අන්වර්ත වෙලා තියෙනවා. මෙය නම් සමහරුන්ට විහිළුවක් වගේ පේන්න පුළුවන්. නමුත් එය සඳහන් වෙනවා. ජම්බුද්වීපය කියන එකෙන් දඹදිව යනුවෙන් හෙළයට තත්බව වෙනවා. ඒකෙන් කිසියම් යථානුරූප අර්ථයක් විද්‍යාමාන වෙනවා. දඹ කියන එක හෙළයෙන් ජම්බු වලට කියනා වගේම ගිරිශිඛර වලටද කියන පర్యాయ නමක් වෙනවා. ගිරිශිඛර සහිත භූමිය යනුවෙන් ඉන්දියාව හැඳින්වීමට කිසිවෙකුත් විරුද්ධ නොවෙන්නේ ලොව උසුම ගිරිශිඛරය වන එවරස්ට් කඳ එහි ඇති නිසා. නමුත් කඳු ඇත්තේ ඉන්දියාවේ විතරක් නෙවෙයි. එහෙමනම් වෙනත් ප්‍රදේශවලද දඹදිව කියලා හඳුන්වන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ සමහරක් අයට ඇති වෙනවා. දඹදිව කියලා කියන්නේ ලංකාවට කියන මතයකුත් ලංකාවේ මේ වෙන විට පැන නැගිලා තියෙනවා. ඉතින් ඒ කෙරෙහි මම වීඩියෝ තුළ අවධානය යොමු කිරීම නිෂ්ඵලයි කියලා හිතනවා. බුද්ධ දේශනාවේ හා අටුවාවලද පෞරාණික ධානලාභී ඍෂි මත කියලා සැලකිය හැකි වේද හා හින්දු ග්‍රන්ථවලද අනුසාරයෙන් ජම්බුද්දීපයේ ගවේෂණය කිරීම තමයි ඇත්තටම අද වීඩියෝවෙන් අපි මේ කරන්න හදන්නේ. ඒ නිසා ඔයාගේ ඔළුවේ මේ වෙලාවේ ජම්බුද්දීපය ගැන තියෙන සීලුම මත පැත්තකට දාලා විවෘතව මේ වීඩියෝව එක්ක එකතු වෙන්න කියලා ඔයාලට අපි ආරාධනා කරනවා. බුද්ධ දේශනාවේ ලෝක ප්‍රඥප්තිය ලෙස පෘථුවිය හා භූමි මණ්ඩලය ගැන දැක්වෙන දේශනා ඉතාමත් අල්පයි. ඒ එසේ විය යුතුයි. මොකද ලොව අගමුල දෙසීම බුද්ධ කෘත්‍යයක් නොවන නිසා. නමුත් ජාතක හා වෙනත් අතීත සිද්ධි ගෙනහැර දැක්වීමේදීද චක්‍රවර්ති රජුන්ගේ රාජ්‍ය ගැන විස්තර කිරීමේදීද ජම්බුද්දීපය ගැන සඳහන් කර තිබෙනවා. අටුවාචාර්යන් විසින් ජම්බුද්දීපය තම නැනපමණින්ද සමකාලීන විශ්වාසයන් අනුවද පැරණි ඍෂිමත අනුවද නොඑක් විදියට විස්තර කරනු ලබනවා. මේ අතරින් විසුද්ධ මාර්ගයේ ලෝක විස්තරය ගැන අතීතයේ වර්තමානයේ බොහෝ විද්වතුන්ගේ විවේචනයට බඳුන් වෙලා තියෙනවා. නමුත් එයි බුදුදහමට කැල්ලක් වෙන්නේ නැහැ. මොකද එහි දක්වන ලෝක දෘෂ්ටිය Hindu විශ්වාසයක් නිසා. එනිසා ඔබට හැකිනම් විසුද්ධි මාර්ගය හොයාගෙන කියවන්න. නමුත් විසුද්ධි මාර්ගයෙන්ද සඳහන් වන සියලු කරුණු බුදුරදුන් දෙසූ වචන බව සත්‍යයි. නමුත් දෝෂය තමයි එහි වැරදි සංවිධානය. තථාගතයන් වහන්සේ ලෝකයේ පිළිබඳව දේශනා කර ඇති බව ත්‍රිපිටකයේ දීඝනිකායේ මහාපාතික සූත්‍රයෙන් පේනවා. නමුත් ත්‍රිපිටකය සංග්‍රහ කිරීමේදී අසම වූ ප්‍රඥාවෙන් යුක් මහරහතුන් විභුක්ති සංවර්ධනික ධර්ම හැර වෙනත් දේශනා සංග්‍රහයෙන් වැළකුණා. මොකද තථාගතයන් වහන්සේගේ එක් දේශනාවක් වුණා ඉතා දීර්ඝ නිසා. බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක්ම වර්තමානයේ තියෙන ත්‍රිපිටකයේ තරම්ම දීර්ඝ වෙන්න පුළුවන්. උන්වහන්සේටම පමණක් ඒ වගේ දේශනා කරන්න පුළුවන් වෙනවා. උන්වහන්සේම එවැනි දේශනා අවබෝධ කරලීමේ ශක්්‍යතාවෙන් යුක්තයි. ඒ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය කියලා තමයි අපි කියන්නේ. වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. සියලු තථාගත දේශනා එක් කරලා ග්‍රන්ථ සම්පාදනය කරා නම් බඹලෝකයටත් වඩා උසට කන්දක් ගොඩ ගැසිය හැකි වෙනවා. එවන් සම්භාරයක් වනපොත් කිරීම ඒ බ්‍රාහ්මණයන්ටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සියලුම ග්‍රන්ථ අධ්‍යයනයෙන් අපලත් දැනුමට අනුව මේ සූත්‍ර රාශියක සහ වේද ග්‍රන්ථ සහ තවත් පුරාණ ග්‍රන්ථ රසක් අනුසාරයෙන් කරපු කරුණු සම්පීඩනය තමයි මෙන්න මේක. මේ මහා චක්‍රාවාටයේ යම් නිශ්චිත ස්ථානයක සමුද්‍රය තුල ගිලුණු ප්‍රමාණය යම් තරමක්ද ඊට සමාන ප්‍රමාණයක් උඩට මතු චතුරස්‍රාකාර හරස්කඩින්ගෙන් යුක්ත වූ සතර පැත්ත වර්ණ සතරකින් යුක්ත වූ මහා මේරුවෙහිවත් සුනේර නමින් පර්වතයක් තියෙනවා. ඒ පර්වතේ වට කරමින් අර්ධ කවාකාරෝ වේදෙන කඳු වැටි බදු සටහණින් යුතු පර්වතය සතක් තිබෙනවා. ඒවායේ උස ක්‍රමක්‍රමයෙන් අවරෝහණය වෙනවා. ඒවා එකිනෙක වට කරමින් ඇති පිළිවෙල මෙන්න මෙහෙමයි. මහා මෙරුවට යාබදව එය වට කරමින්
युगंधरे पीठातीन इनपासु ईशधर करविक सुदर्शन मेमींदर अश्वकर्ण एवगेम चिंतकयान पर्वत ए आयुरी पिलवलीं पीठाते बेनो मेवागेन बहु विस्तर अटुआवल तीन मे पर्वतवल उसगेन सह पलल गेनद सदाहं वेनो नमुत् समुद्रे गिलुनु कीन वचनयट पौद्गलिकव मा अकमति नमुत् बुद्ध देशनावे ए विधियटम सदाहं वेन निसा मेम वीडियो तुलक ए विधियटम मम एक ओयालट दक्वन्न ए निसा मुलिम අපි මේ මහා සමුද්‍රයේ අර්ථ නිරූපණය කරගන්න ඕනේ. අප දන්නා සමුද්‍රය කියලා කියන්නේ පෘථුවියේ මහත් දීප වටකරමින් පැතිරී ඇති සාමාන්‍ය ගැඹුරු අඩි 36200ක පමණ ලවණ ජලයෙන් පිරුණු ජලස්කන්ධයට. නමුත් පාලි සංස්කෘතික භාෂාවල වෙනත් අර්ථයන්ද මේ සමුද්‍රයට භාවිත වෙනවා. සංස්කෘතෙන් ශීර සමුද්‍රය කියලා කියන්නේ තාරකා පිරුණු දෘශ්‍යමාන ආකාශය. ශීර පතේ කියලා කියන්නේත් අපි ඒකටමයි. एक शिवदेवियांगे हिस्मुदुनिं अरबेन बव हिंदु धामे संधांगेन ए अनुव मे समुद्रय शीरपते केला सितीम अपगे उमना उना महामेरु अत्तेम्म जलये गिली तिबेनवा केला केनेक हितुवा इन मेया अवबोधयट बाधावक एति वेन्ने नै महामेरु हा सत्कुरुपव्व संयुक्तें दक्षिण दिशावे जम्बुद्वीपे पीठा तीनवा उतुरिं उतुरुकुरु दिवेयनेद नगेनहिरिं पूर्ववीदयेद पटहिरिं अपर गोयानेद पीठा तिबेनवा मेवा सतर महाद्वीप नमिं हेंदिंगेनवा एक एक महाद्वीप पांसीय बगी खोदेव पीठाते बेनो सातर महाद्वीप खोदेव मनुष्यंट वासस्थान सपेन सत्कुलपहुआ ए अतर पेटे सीदांत सागरियातु खोदेव चतुर्महा राजिक दिव्यलोके नमी हेदिंगेनो जाति हतरकट आया देवियो एक अन्य यक्ष गांधर्व कुंभांड सा नागकीन आय मेहि सतर दिशा वे विविध राजधानी वल वेसेनो सतरवारं देवी वरु ओंट अधिपति वजबेनम विशाल वर्गपाले की युक्त महामेरु मुदुने प्रधान देवलोवेच्च तौतिसाव पीठा तेनवा नोएक उद्यान विमान वनांतर गंगा पुष्पकरणी नगरवलिन गहन तौतिसावे सुरनमिन हेदिंगेन एक वर्गेकट अय दिव्य समूहया वासय करनवा सूर्यांट अधिपति वेच्च शक्र कीन पदविय होबोवन महायशाक देवियन तौतिसाव एतुलु चतुर्महा राजकीय कीन देवलोवटम राज्य करवनवा मे दिव्यलोक देवीवरुनुत सामान्य मनुष्यांट पेन्ने नै नमुत देवियांट मनुष्यां पेनवा ध्यान लाभिट पमण मिया दर्शन ओंट मेवाट यामट दैकिया पवतिन सामान मनुष्यंगट यामट कमतिना निशिपरधि दानशीलादि पिंकम करला देवतास्मृतिट कलुरी कलयुत नत्ता सुलगुल उपासक वगे इर्दिम केनक समग यायतुन मनुष्यंट देवलोके तब मनुष्यलोके हरीट पेन्न जम्बुद्दीपवासींट अनेक महादीप पेन्न ओंट दमदीप पेन्न अतटम सतर महाद्वीपातर नौका मगिन संचारे करन्न बै एम संचारे करपु आय केनकुत नै ध्यान बलें पमन एवा अतर यन्न पुलुवन् वेनवा ए निसायि सामान्य मनुष्यांट देवलोके तिया मनुष्य लोकेवत पेन्ने नैत्ते सतर महाद्वीप चक्रवर्ती रजुगे आज्ञा चक्रेट यटत् वेनवा ओउन्ट सतर महाद्वीप सिसारा यामट वाहनत् पहल वेनवा ए समगम ओहुगे सेनावटत् यन्न पुलुवन् मे कालयेदि सक्वेति पदवी पुरप्पाडु ඒ නිසා සතර මහද්වීප ගවේෂණයට හැකි මිනිසෙක් අද ඉන්නව නම් ඒ ධානලාභී බමණයි. කසිනා රම්මණය අර්පණා අවස්ථාවේ කසින මණ්ඩලය තුලින් උතුරු බැලු විට මහා මේරුව පේනවා කියලා අටුවාවල සඳහන් වෙනවා. සතර මහද්වීපවල සිටින මිනිසයන් එක හා සමානයි නෙමෙයි. මේකෙන් අපර ගෝයාන හා పూర్ව විදේහවල මිනිසුන් ගැන සූත්‍රවල කරුණු නැහැ. නමුත් උතුරු කුරු දිවයිනේ වැසියන් ගැන සඳහන් වෙනවා. ඔවුන්ගේ ආයුෂය වසර 500. මෙහි අරමුණ ජම්බුද්දීපය ගැන පැවසීම නිසා උතුරුකුරු දිවයින ගැන මෙහි අපි වැඩි කතා කරන්නේ නැහැ. ඒ ගැන වෙනම වීඩියෝකින් අපි ඉදිරියේදී කතා කරමු. මේ වීඩියෝව මගින් හෙළි කරපු සූත්‍රවල සඳහන් කරුණු අනුව ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාව නොවන බව සවිඥානික බුද්ධියක් ඇති ඕන කෙනෙකුට උනත් තේරෙන දෙයක්. සංඥා විපල්යාසයේ හේතුවෙන් ඉන්දියාවට ජම්බුද්දීප නාමයේ විවහාර වීම හරියට අප්‍රිකා මහද්වීපයේ අප්‍රිකාව නමින් තවත් රටවල් පීඨා තිබීම අරාබි අර්ධද්වීපයේ අරාබේ නමින් තවත් රටවල් පීඨා තිබීම अमेरिका महाद्वीपे अमेरिका नवीन राज्य सामन वेनो त्रिपिटके सूत्र आश्रय जम्बुद्वीपे गण तवत्सर अपट स्वयागनीमट नोपनिसा हिंदू समय अटुआवलिन तोरतु लबागनीमट मानु जम्बुद्वीपे विशाल भूमि स्कंद सागर हतरपत्ति वटूक एक भूमि स्कंद पवन तिबेन यह दिगपल पिलिबदव विभाज्यवादी मते तमय දහදාහක් යොදුන් දිග බව සර්වාස්තිවාදීන්ගේ මතයට අනුව 6000ක් යොදුන් දිගයි බුදුදහමේ කුඩා දිවයින් ගැන මිසක් වෙනත් මහද්වීප ගැන සඳහන් වෙන්නේ නැහැ
මුළු සමස්ත පෘථිවියම ජම්බුද්දීපයේ ලෙස මෙහිදී අපට හඳුනා ගන්න පුළුවන්. ලෝක විස්තරයේද වෙනත් මහද්වීපවල නිශ්චිත පිහිටීම් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය අපි කවුරුත් දන්න යුරෝපා, ඇමරිකා ආදී භූමීන් ගැන. මේට හේතුව සරලයි. මොකද විවාහයේ සියලු මහද්වීප ජම්බුද්දීපයට අයත් වෙන නිසා. එහෙම නැතුව කියන තරම් විශාල භූමිස්කන්ධයක් අපට නොපෙනෙන නිසා. එසේනම් මේක එක භූමිස්කන්ධයක් වෙන්නේ කොහොමද? ලෝකයේ භූමිය බෙදිලා විශාල භූමිස්කන්ධ හතරකින් යුතු වෙනවා. මේට හේතුව ඝන, බොල්, මහ පොළොවටද සාධාරණ වූ අනිත්‍ය ලක්ෂණයක් මිස වෙන දෙයක් නෙමෙයි. ලෝක සිතියමක් අනිත්‍යයි. මොකද අද තියෙන ලෝක සිතියම තව වසර 10000කින් මෙහෙම නොතිබීම. සමහර භූමි මූදට ගිලියනවා. සමහර භූමි අලුතින් බිහි වෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම ඊටත් වඩා වෙනස් වෙනවා. මහද්වීප එක ස්ථානයක දිගටම රැඳී පවතින්නේ නැහැ. ඒවා චලනය වෙනවා. නූතන විද්‍යාවට අනුව වසර මිලියන 300කට පෙර මෙලෙස බෙදී ගිය මහ පොළොවක් තිබිලා නැහැ. තිබුණේ එකම භූමිස්කන්ධයක්. එය පැන්ජියාව නමින් හැඳින්වෙනවා. මේ අදහස මුල් කාලයේ පිළි නොගත් නමුත් පසුව සාධක ගණනාවකින් ඒක සනාථ වෙලා තිබෙනවා. වර්තමාන දත්ත අනුව පැන්ජියාවේ දිග ගණනය කළොත් ආසන්නව සැතපුම් 8600ක් පමණ වෙනවා. මෙයා අපි සාධක කීපයක් ඔස්සේ විග්‍රහ කරමු. පළවෙනි එක භූගෝල විද්‍යාත්මක සාධක. දකුණු ඇමරිකාව හා අප්‍රිකාව ජිග්සෝ ප්‍රහේලිකාව වගේ එකට මූට්ටු කරන්න පුළුවන්. ඇන්ටාර්කිකාව හා ඕස්ට්‍රේලියාවද එසේ මූට්ටු කරන්න පුළුවන්. තවත් බොහෝ භූමි සිතියම් මේ විදිහම. දෙවැනි එක ජීව විද්‍යාත්මක සාධක. මහද්වීප ඒවායේ ජීවින්ද සමග බෙදී ගිය බව එක සමාන සත්‍යයක් විවිධ මහද්වීපවල සිටීමෙන් ඔප්පු වෙනවා. ඔවුන්ට පිළිනා හෝ වෙනත් ආකාරයකින් මහද්වීප අතර යන්න බෑ. මිනිසුන් විසින්ද ගෙන ගිහිල්ලා නැහැ. තුන්වැනි එක පුරා විද්‍යාත්මක සාධක. ඇන්ටාර්කිකාවේ ගල් අඟුරු හමු වෙනවා. එහෙමනම් එහි අතීතයේ බොහෝ ගස්සා සතුන් ජීවත් වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ එය සිදුවේ නොහැකි. එකම විකල්පය තමයි අතීතයේදී ඇන්ටාර්කිකාව ද්‍රවාසන්නයේ නැතුව සමකාසන්නයේ පීටි බව පිළිගැනීම. මේ අනුව ජම්බුද්දීපය කියලා කියන්නේ පැන්ජියාව බව සනාථ කිරීමට බුද්ධ දේශනාවේ කරුණු හොඳින් ප්‍රමාණවත් වෙනවා. සාර්වාස්තිවාදීන්ගේ හා වේදවල මතය අනුව ජම්බුද්දීපය රතයක හැඩරුවකින් යුක්ත වෙනවා. එයත් ඉන්දියාව කියන්නේ දඹදිව කියලා පිළි නොගැනීමට එක් හේතුවක් වෙනවා. පැන්ජියාවේ හැඩය රතයක හැඩරුවට බොහොම සමානයි. වර්තමානයේ සකස් කළ පැන්ජියාවේ රූපය නිවර්දියක නෙමෙයි. මොකද අතීතයේ විවිධ සිද්ධීන් නිසා සමහර විශාල භූමි මුහුදුපත් වූ බවට වාර්තා තිබෙනවා. කුමාරිකන්දම් හෙවත් අටලංකාව සහ ඇට්ලැන්ටිස් කියන්නේ මේවාට උදාහරණ වෙනවා. ලෝකයේ පුරා එකම මනුෂ්‍ය වර්ගයක් විසීමක්, අතීතයේ එක් භූමිස්කන්ධයක් ලෙස පැවතීමක්, විවාහාරික මහද්වීප අතර සංචාරය නෞකා වලින් කළ හැකිවීම, ඒවා දැකීමට ධ්‍යාන අවශ්‍ය නොකරන නිසා සතර මහද්වීප කියලා කියන්නේ සම්පූර්ණයෙන් මොහොතින් වටෝ දීපයන් බව පැහැදිලිව දේශනාවේ දැක්වෙන නිසා, මේ කරුණු හා ගැළපෙන නිසා పూర్ව විදේහ අපර ගෝයාන හා උතුරු කුරු දිවයින භෞතිකව විද්‍යාමාන පෘථුවේ පවතින භූමිස්කන්ධ කියන එක පිළිගන්න බැරි වෙනවා. ඒ අනුව උතුරු කුරු දිවයින කියලා කියන්නේ චීනය හෝ ටිබෙටය කියලා, పూర్ව විදේහය හෝ අපර ගෝයානය යුරෝපය හෝ ඇමරිකාව කියලා ඉදිරිපත් කරන මත සියල්ලම ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. මේ සියල්ලෙම තථාගතයන් වහන්සේගේ ඥාණය දෙයාකාරකින් පිළිඹු වෙමින් විරෝචනය වෙනවා. මේදී අපට කාරණා දෙකක් ගැන කතා කරන්න වෙනවා. පළවෙනි එක අනිත්‍ය ලක්ෂණ ඝන බොල් මහ පොළොවටද සාධාරණ වූ ධර්මතාවයක් වීම. ඒ කියන්නේ වෙනත් කිසිම දර්ශනයක ලෝකේ වෙනස් වීම ගැන කියලා දීලා නැහැ. යම් දිනක මවුණු ලැබුවෙත් විනාශ කරන්නෙත් යම් දිනකද ඒ අයුරින්ම පවතින බව දැනටද වෙනත් මිත්‍යා දෘෂ්ටි ආගමිකයන් විශ්වාස කරනවා. ඒ ඇත්තටම මුලාවක්. දෙවැනි එක නූතන විද්‍යාවන්ට අද්භූත වූ මෙවැනි ලෝක විස්තර කිරීම සර්වඥතා ඥාණයම සිදු කළ හැකි වීම. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවල වත්ම මනුෂ්‍ය ඥාණයට අවිෂය වූ භෞතිකවාදයට ගෝචර නො වූ ආශ්චර්යවත් ලෝක විස්තරය අන්තර්ගත වෙනවා. අප දන්නා ගෝලාකාර හුදකලා පෘථුවේ විතරක් නෙමෙයි, මේ සක්වල තුළම සාගර හා භූමියගේ යුක්ත වූ තවත් මනුෂ්‍ය ලෝක තුනක් ඇති බව දකින්න පුළුවන්. එහෙම නැතිනම් අපි අතරම පවතින වෙනත් මානයන් වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය වර්ගයාගේ සංඛ්‍යාව දෙවියන්ගේ ගහණය හා සසදන විට අත්‍යල්ප වෙනවා. ජම්බුද්දීපයේ සියලු ස්ථාන මිනිසාට පේන්නේ නැහැ. මේ ජම්බුද්දීපයේ භූමාටු දෙවියන්ට, මහිද්දක භූතයන්ට, සිද්ධ විද්‍යාධරයන්ට වාසස්ථාන වූ ප්‍රදේශ මිනිසාට ස්වභාවිකව පේන්නේ නැහැ. ඉසිගිලි පවෝටේ නම ලැබුණේ ඍෂීන් ගිලගණී කියන අරුතෙන්. මොකද එහි විසූ පසේබුදුවරු කන්දට නගිනවා පෙනුණා, එහි වාසය කරන මිනිසුන්ට පෙනුනේ නැහැ. සත්‍ය වශයෙන්ම එහි පසේබුදුවරු වාසය කළා.
නමුත් උන්වහන්සේලා වාසය කළ ප්‍රදේශය මිනිසයන්ට දකින්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ගන්ධමාදන පර්වතය, හිමාලය පිහිටි නොයෙකුත් දිව්‍ය රාජධානි, නාගලෝකය, ගරුණ භවන මේ ජම්බුද්දීපෙම පිහිට ඇති මිනිසුන්ට නොපෙනෙන ස්ථාන වෙනවා. එවැනි තවත් ස්ථාන බොහෝමයක් මේ පෘථිවියේ පවතින. එවැනි ස්ථාන පවා දැකීමට නොහැකි වූ තත්ත්වයක හිඳින මිනිසුන්ට මේ ජම්බුද්දීපේ විස්තරය ඇත්තටම ප්‍රබන්ධයක් කියලා පේන එක සාමාන්‍ය දෙයක්. මොකද ප්‍රබන්ධයක් ලෙස දකින කිසි කෙනෙක් මාර්ගඵල ලබා නැති නිසා. නමුත් මෙහි දක්වූ විස්තර ත්‍රිපිටක හා අටුවා ආශ්‍රයෙන් බොහොම පරිස්සමට අධ්‍යයනය කර දක්වූ විස්තරය බව අපි කියන්නම ඕනේ. මේ සඳහා සමහර වෙනත් දැනුම් පද්ධතිවලද තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරේ සම්බන්ධතාවය ඕගලන්ට තවත් පැහැදිලි කිරීම සඳහා. ඇත්තටම මේක ඉතා සංකීර්ණ විග්‍රහයක්. තේරුම් ගන්න අපහසු නම් ඔබට වීඩියෝ දෙතුන් පාරක් හෝ නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ගැන තව දුරටත් ඔයාලත් හොයන්න. අපිත් හොයලා ඉදිරියටත් තවත් තොරතුරු ඕගලන්ට ගෙන එන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. අදට එන සමුගන්න ඔබ සියලුම දිනාට සුබම සුබ දවසක්.